හෙරොයින් කිලෝග්‍රෑම් 279ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45ක් මෙලෙස වනාතවිල්ලූ ප්‍රදේශයේදී විනාශ කෙරුණේ අමාත්‍ය ටිරන් අල සහ පොලිස් ප්‍රතිදේශබඳු තෙන්නකෝන් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. දැන් මාස කිහිපයකට පමණ අපි සාකච්ඡා කරලා අපේ මුදල් වියදම් කරලා මේ ගොඩනැගිලි හදලා මේ යන්ත්‍රය මිලදී ගත්තේ සියලු දෙනාටම පෙන්වන්න අපි මේ මත්ද්‍රව්‍ය අල්ලන එක පාතාලය පස්සේ එළවන එක විහිළුවට කරන දෙයක් නෙමෙයි මාධ්‍ය සංදර්ශන නෙමෙයි ප්‍රශ්නයක් වෙලා තිබ්බා සමහර අයට මේ අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය වලට මොකද වෙන්නේ කියලා. අපි මේ පටන් ගන්නේ අපි අත්අඩංගුවට ගන්න සියලු දේ විනාශ කරන ක්‍රියාදාමය. 2,50,00,000ක් මුදලක් වැය වෙලා තියෙනවා මේ යන්ත්‍රය සහ සිසිලු පද්ධතිය ඉදිකරන්න. එවැනි මුදලක් වුණත් එකවර ආයෝජනය කරලා අපි මේ ඉදිකරපු තානේ මතු අනාගතයේදී ශ්‍රී ලංකාවේ තුල අත්අඩංගුවට ගන්න සියලුම ආකාරයේ මත්ද්‍රව්‍ය ඉතාමත් විද්‍යාත්මකව විනාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒ ක්‍රමවේදය ඉදිරියේදී එහෙමයි මේ රටේ මහජනතා බලාපොරොත්තු වෙච්ච ආකාරයකම මේ අල්ලන මත්ද්‍රව්‍ය වැඩි කාලයක් ගත නොකරම මහජනතාවට බලා ගන්න පුළුවන් විවිධ වෙන ආකාරයක විනාශ කිරීම මේ ස්ථානයේ සිදු වෙනවා මේ ස්ථානය ධාමත්ම සුවිශේෂී ස්ථානය අපේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර වාස්තු ප්‍රහාරයේ ප්‍රධාන මුලකරුවන් භාවිත කරපු ඉඩම මේ ඉඩම අද දවසේදී මේ රටේ මතු පරපුර රැකගැනීමේ මහඟු සත්කාරයේ ප්‍රධාන භූමියක් බවට පත් වෙනවා මේ රටේ ළමයින්ට තරුණයින්ට පාවිච්චි කරන මේ රටට ජාවාරම් කරුවන් කියන මත්ද්‍රව්‍ය තුගපිටි විනාශ කරන මධ්‍යස්ථානයේ බවට මේ ස්ථානයේ පත් වෙනවා